ඉතින් බැසිල් රාජපක්ෂ හිටියානම් තෙල් මිල අඩු කරනවා කියලා කිව්ව අය බැසිල් හිටියානම් අපිට පොහොර ටික ලැබෙයි කියලා කියපු අය ඒ බැසිල් හිටියානම් අපේ පඩි වැඩි වෙයි අපිට කරදරයක් වෙන්නේ නැහැ අපේ ආදායම් හරියට යයි කියලා කියපු අය ඒ විතරක් නෙවෙයි කොවිඩ් වසංගතයත් බැසිල් හිටියානම් නොවේයි කියලා කියපු අය දැන් මොකද කියන්නේ විශේෂයෙන්ම පුම්බන්ඩ ගිහිල්ලා චරිත ඒ චරිත ඇදගෙන වැටෙනවා චරිතත් එක්කම හැමෝම ඒ නිසා අපි කියන්න කැමති බැසිල් ළඟ ඇලඩින්ගේ පුදුම පහන නැහැ ඒ වගේම යා ਸਰව බලධාරී දෙවිය කෙනෙකුත් නෙවෙයි. යාටත් පුළුවන් නේ සාමාන්‍ය වැඩ කටයුතු කරන්න. හැබැයි එකක් මතක තියාගන්න. බැසිල් රාජපක්ෂ ඇමතුමා අලුතෙන් එකතු වෙච්ච කෙනෙක් නෙවෙයි. 2005 ඉඳලා මේ ආණ්ඩුව පිටිපස්සේ හිටියා. විවිධ තනතුරු දරුවා. දැන් මේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් පත් වුණා. මේ අවුරුද්ද ඇතුලේ බැසිල් රාජපක්ෂ මහතා තමයි බාරව හිටියේ මේ රටේ ආර්ථිකය ගොඩගැනීමේ ජනාධිපති කාර්ය සාධන බලකාය. කොවිඩ් මර්ධන කමිටුව එක පැත්තකින් යනකොට අනිත් පැත්තෙන් ආර්ථික දියුණුව සඳහා ආර්ථික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඒ වගේම නිෂ්පාදන හරියාකරව පවත්වාගෙන යන්න ඒ වගේම බෙදාහැරීම් කරන්න බාර හිටියේ කවුද ආණ්ඩුවේ මැතිඅමතුරු නෙවෙයි ජනාධිපති විශේෂ කාර්යසාධක බලකාය එහි ප්‍රධානියා බැසිල් රාජපක්ෂ ඔහු වැඩ පෙන්වුවේ නැහෙනි වැඩ පෙන්වුවා නම් රට මේ විදිහට කඩාගෙන හැටෙන්නේ නැහෙනි Breaking.lk